බොරු කියන්න මොකට දෙස සර් නැත්තම් මේක ඇතහැරලා ගොඩක් කර. හරි මම ගැම්මක් දීලා තියෙනවා නේ. හරි සතුටුයි, මටත් සතුටුයි ඈ. හරි හරි ඔහොම යා, වැඩේ අල්ලන් යා. හරි ඊළඟට 14/14/2023 3:31 දිනට මොකෝ කියන්නේ වැඩබදු වගකීම තමයි යහන්නේ. හරි හරි 14 වැඩබදු වගකීම. හරි ස්ථනක් ව්‍යාපාරයේ 23/3/31 දිනෙන් අවසන් වර්ෂයේ සිදු වී ඇති ගනුදෙනු කිහිපයක් පහත දැක්කේ. තමයි හදන ගණන් වලින් ඔයාගේ මොලේ මාර විදිහට කැරගෙන ඔය මේ 6 වෙනි පාඩමේ ගණන් කියන හොඳ ලෙවල් එකක් ඈ. සමහර හවුල් ව්‍යාපාරවලටත් වඩා අමාරු වෙන්න පුළුවන්. ඒක දෙන සිස්ටම් එක හරි. එන හොඳ මේක හදාගන්න මේ මොලේ පොඩ්ඩක් හොඳට හැදෙන මේ දවස් ටික ඈ. මේ දවස් තුන මේ මොලේ පොඩ්ඩක් වැඩිපුර හැදෙයි ඈ. බලන්න නැද්ද කියලා, කියන්නේ පොඩ වටේම යනෝන්නේ ගැලපිලි ගොඩයි හෙන්න ගොඩයි නේ. හරි. ඒක තොරතුරු වැඩි. දත්ත ප්‍රමාණය වැඩි. හැබැයි ඒක කොහොම හරි මහන්සිලා හදාගත්තොත් ලොකු ලෙවල් එකට ඔයාගේ මේක යනවා. ඒතර සමාගම් මේව හදාද්දි එච්චර අමාරු නෑ. හරි. ඒවත් ටිකක් නැත්තම් අමාරු වෙනවා. හරි. හරි. වැට් එක නෙහන්. හරි. වැට් පාලන ගිනුමක් ගහගන්න. වැට් පාලන ගිනුමක් ගහගන්න. වැට් පාලන ගිනුමක් ගහගන්න. වැට් පාලන ශේෂය තමයි යහන්. හරි. හරි. නමක් දාගමු නේ. ව්‍යාපාර නමක් දාගමු. ව්‍යාපාර නමක් දාගමු. ව්‍යාපාර නමක් දාගමු. දුලක්සි කියලා දාගන්න. හරි. සර් මේක නම් ටිකක් අමාරු කියලා දෙනවා. ඔව්. අමාරුයි අමාරුයි. කියලා පටන් ගන්න ඈ. හොඳ ඉවසිල්ලෙන් හදන්න. හරි මේ ආයතනයකට අදාළ වැට් අනුපාතය 15යි. හරි වැට් එක රහිත 100 නම් වැට් එක 15යි, වැට් එකත් එක්ක ගාන 115යි. මෙන්න මේ මොකද දන්නවද දැන්? හරි කොහොමද වැඩි, කොහොමද වැඩි? හරි වැට් සහිත ගැනුම් 460යි. වැට් එකත් එක්ක ගැනුම් 460යිලු. මේ වැට් එකත් එක්ක ගාන. හොඳයි වැට් එක රහිත ගාන වැට් එක සහිත ගාන ඔන්න 460 වැට් එකත් එක්ක. එහෙනම් 460 115 බෙදන්න 4යි, 4 වරක් 15 60යි, 4 වරක් 100 400යි. ගණුම් මත වැට් එක 60. ගණුම් හර නම් වැට් එකත් හර. එහෙනම් මොකද වෙන්නේ? වැට් පාලන ගිනුම හර 60යි. ගණුම් මත වැට් ඔන්න හර හර. විකුණුම් මත වැට් බැර, ගණුම් මත වැට් හර. හරි ඊළඟට වැට් එකත් එක්ක විකුණුම් 1035යි. හරි ඔයා මෙතන ඉස්සරහෙන් දාලා හදාගත්තන ලේසි. හරි 1035ක් තමයි යන්න වැට් එකත් එක්ක විකුණුම්. දැන් 100 15 115. එහෙනම් 1035 115 බෙදන්න. ඒක වැඩි කරන්න 100. හරි කීයක් එනවා 1035 මේකෙන් බෙදලා මෙතනට ගන්න 900යි, 900ට 100ට 15 135යි. ඔන්න ඔහම එනවා. හරි ඔන්න ඔහම එනවා. ඒ කියන්නේ විකුණුම් එක 900යි. විකුණුම් මත වැට් එක 135යි. මුළු ගාන 1035යි. හරි එහෙනම් විකුණුම් මත වැට් වැට් පාලන ගිනුමේ බැරට දාගන්න. දැන් මේ ගානේ අහන්නේ වැට් බදු වගකීම. හොඳේ 2023/3/31 වැට් බදු වගකීම. තොරතුරු ටික දීලා එහෙමයි අහන්නේ. ඒකන අවසාන එකනේ අහන්නේ නේ. ඒ කියන්නේ මේ තොරතුරු ඔක්කොම හදලා ඉවර වුණාම කොච්චර වගකීමක් තියෙද කියලා අහන්න. අන්න විකුණුම් මත වැට් එක මේකයි. හදාගන්නකො. ලස්සනට හදාගන්න. පැහැදිලිව හදාගන්න. පැහැදිලිව හදාගන්න. උත්තර දාලා තියෙන හොඳයි. හරි. හරි වැට් එක රහිත ආපසු එවුම් 102යි. ආපසු එවුම් එක දෙනවා. හැබැයි වැට් නැති අගේ තමයි අපිට දීලා තියෙන්නේ. වැට් එක හොයාගන්න වෙයි. උඩටයි දාගන්න, උඩටයි දාගන්න. හරි 200ට 100ට 15ක් 30යිනේ. මුළු ගාන 230යිනේ. වැට් එක ආපසු එවුම් වල 30යි. එහෙමනේ කියන්නේ ආපසු එවුම් වල කතාව දැන් 30යි. හරි ආපසු එවුම් හර වැට් එක හර. මෙන්න මේ පැත්තෙන් දාගන්න. ආපසු එවුම් හර වැට් එක හර. ආපසු එවුම් 200යි, වැට් එක හර 30යි. දෙක එකතු කරා ණයගැති පාලන 230යි. හරි එහෙනම් වැට් එක ආපසු එවුම් මත 30යි. හරිද වැඩේ? හරි ඊළඟට වැට් එක රහිත, ඒ දෙන්නේ නැහැ. හොඳේ රහිත උඩේ එකට. හොඳේ ආපසු යවුම් එක 100යි. වැට් නැතිව ආපසු යවුම් 100යි, දහස් වලින් 100යි, 100ට 15යි, 115යි. මෙහෙමනේ. අන්න එහෙනම් ආපසු යවුම් බැර 100යි, වැට් එක ඒ ගිනුමට බැර කරා 15යි, වැටු ගිනුමට වැට් පාලන 9 හිමි හර වෙන 115යි. එහෙනම් වැට් පාලන ආපසු යවුම් මත මෙන්න මෙන්න ආපසු යවුම් මත 15. හරි ඊළඟට මොකෝ කියන්නේ? මුදලින් ගෙවලා 40ක්, වැට් එක 40ක් ගෙවලා වැට් පාලන හර මුදල් කියන ගිනුම බැර. ඔන්න සල්ලි ටික එළියට යන්න එපා, ගෙවද්දි මුදල් බැර වුණා, වැට් පාලන ගිනුම හර වුණා. හරි ඔය ටික තමයි දෙන්නේ අවසාන වැට් බදු වගු කීම. හදලා ගන්න බල, හදලා ගන්න බලන්නේ. උත්තර දාලා තින අපි බලමු මොන පැත්තද වැඩි. මෙහි වැඩිනේ 60යි, 100යි, 130යි. මෙහි වැඩි 150යි. 150යි, 150යි, මෙතන 130යි. ඒ කියන්නේ 20ක් එන්නේ නේ, 20ක් එනෝන්නේ, 20ක් එනෝනේ. හරි 20ක් එනවා ඔන්න ඉහෙලට ගේන්න. 20ක් එනවා. හරි ඊගේ පහගේ ලස්සන දාගන්න වැඩ්බදු වගකීම.
බැඩ්බදු වගකීම උත්තර දෙන්න ඇනේ මේ විසිදාහයි විසිදාහයි බැඩ්බදු වගකීම විසිදාහත් දාන්න බැඩ්බදු වගකීම විසිදාහයි හරි විසිදාහක් එන ඔන්නේ නියමයි විසිදාහ හරි හරි නියමයි වැඩබදු වගකීම විසිදාහයි කිය කිය යන්න මොකද්ද කියන්නේ මනසෙන් මතක් කරන්න හරි උත්සාහවන්තයෝ මොකද්ද කියන්නේ උත්සාහවන්තයෝ ජයගනී කියනවනේ නිකන් නෙමෙයි කියන්නේ කට කහනකොට කියන වැඩ නෙමෙයිනේ හරි විකුණුම් මත බැට් එක බැර ගැනුම් මත බැට් එක හර ආපසු යවුම් මත බැට් එක බැර ආපසු යවුම් මත බැට් එක හර මුදලින් ගෙවු බැට් එක හර පහයි තියෙන්නේ විකුණුම් මත බැට් බැර ගැනුම් මත බැට් හර ආපසු යවුම් මත බැට් බැර ආපසු යවුම් මත බැට් හර මුදලින් ගෙවන බැට් හර එතකොට බැර වැඩි නම් එකතු කරා මෙහෙට ගත්තා වෙනස ගත්තා වෙන්න බැර ඔච්චරයි ටයිමින් කරන්න පුළුවන් ගන්න හරි පොළොවේ තියාගෙන හොඳට ඌමනාවෙන් ගන්න හැදුවොත් මේ හදන ගානවා තුන් පාරක් හදුව ගන්න එතකොට පුරුදු වෙලා යන්නේ හරි ඔළුවේ ටික තියාගෙන මේක බැර මේක හර මේක හර මෙහෙම මෙහෙමයි කියේ හරි හරි ඒක පැරලෙන සීන් එකක් තියෙනවා පොඩි එකක් තියෙන බුලුව හැබැයි හොඳටම පුරුදු වෙයි හරි ගිනුමේ නමත් එක හිත විකුණුම් බැර පැත්තේ නම් එන්නේ ආදායම එයාට ලං කරා බැර ගැනුම් හරනේ වෙන්නේ සාමාන්‍ය එයාට ලං කරා ආපසු වේවුම් හරනේ ආදායම් අඩුනේ අලං කරා ආපසු යවුම් බැරනේ දැන් මං හිතන්නේ එහෙම ආපසු යවුම් බැරනේ ආයාට ලං කරා බැට් එක බැර හැබැයි ගෙව්වහම වැට් එක හරනේ ඇයි මුදල් අඩු වෙලානේ මෙයා හරවෙන්නේ අන්න පහයි ඔය ඔතනින් එහා හන්නේ ආය ආරම්භක බැර ශේෂයක් වගේ දෙන්න පුළුවන් හන් හරි හරි සර් ආය කියන්නකෝ ඒ ටික මම ලියාගන්න එහෙනම් අවශ්‍යයි හරි ඔය කියලා දින්න හැබැයි විකුණුම් මත වැට් බැර ඉනාඩියක් දෙන්න විකුණුම් මත වැට් එක බැර විකුණුම් මත වැට් එක බැර හරි විකුණුම් මත වැට් බැර මොකද සින්දුවක් කියනවා කියද හන්නේ මම සින්දු කියනවා වගේ තමයි ගණන් කියන්නේ හරි විකුණුම් මත වැට් බැර දාන්න ගෲප් එකනේ ඒ ස්ටයි ඒ සිස්ටම් එක මරුස හෙගෙන අද MCQ 50න් 41ක් ගත්තා සතර සුරංග මාර සතුරුයේ සුපිරි නේද සතුරු සුරංග ගොඩක් කල් මාත් එක්ක අපිත් එක්ක ඉන්නේ කියන්නේ නියමයි නියමයි හරි කොහොම යන තා පොඩ්ඩයි සයිලන්ට් රෑන්ක් එකක්ම දාමු හරි නියමයි නේද පට්ට පට්ට ස්කෝලේ පේපර් එක 41ක් ගන්න එක නෝවා මේ 45ක් වුණත් දාන්න පුළුවන් හරි කොහොම යන යකෝ මාරේ නේ කොහොම යන මං ගේමක් ගහමු ඈ හරි කට්ටිය වැඩ කරන්න එන සුපිරි නේද සතුරු කාලයක් දැන් වැඩ කරන සෙට් එක කොහොම ගන්නකොට හරි හරි මොකද මම කිව්වේ කිදර කරේ නෑ මේ වෙන මැසේජ් බලනෝනේ විකුණුම් මත බැට් එක බැර ගැනුම් මත බැට් එක හර ආපසු යවුම් මත බැට් බැර ආපසු එවුම් මත බැට් හර මේ හතරම පටගාලා ඕනෑ ලියන්න මුදලින් ගෙව්වහම බැට් පාල් හරක ගිනුමේ නමත් එක ඔළුවේ තියාගෙන ඉතින් ලේසි පටගාලා දාන්න පුළුවන් අරක මතක් කරා එතනට දැම්ම මේක මතක් කරා එතනට දැම්ම මතක් කරා දැම්ම විනාඩියක් යන්නේ ගන්න හද. ඔය ගාන ඊට පස්සේ ආයේ ටෙක්නික් එක ගලලා තප්පර 30 හදන්නකෝ. බැරිද කියලා? තප්පර 30 45 උත්සාහ කර. උනන්දුන පුළුවන්. උනන්දුන පුළුවන්. හා ටයිමින් කියන්නේ අන්න ඒවට. ඔන්ලයින් කවුන්ටින් ජපුරය කඩයක් කැලුම් වඩුගේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අකවුන්ටින් විශේෂ උපාධිධාරී වසර ගණනාවක් තිස්සේ ලංකාවේ විශාලතම YouTube චැනලයක් වන SL Accounting කැලුම් වඩුගේ YouTube චැනල් එක හරහා ළමුන් 20000කට ආසන්න පිරිසකට අකවුන්ටින් ලැබූ අභිමානවත් ගුරු පෞරුෂය 2025 24 23 පන්ති සඳහා 0.7 88 26 142 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න වැඩ 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 එක්ක හදවතට කවුන්ටින් රිමෙම්බර් ද නේම් ජපුරය කඩයක් කැලුම් වඩුගේ